අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම you all are warmly welcome to the real estate english program ඔබ සෑම සියලු දෙනාම real estate english program එකට සාදරයෙන් පිළිගනු ලබනවා ඔබ අද පැමිණ සිටින්නේ ඔබගේ අදාළ group එකට අදාළ පොත්පත් ටික තෝරා ගන්න ඒ නිසා ඔබ real estate books library එකටත් සාදරයෙන් පිළිගනු ලබනවා පොත් නැරඹීමට පෙර ඔබ විසින් දැනගත යුතු කරුණු කිහිපයක් මම මේ පහත පරිදි පිළිගස්වන්නම් පළමුවෙන්ම ඔබට සිද්ධ වෙනවා පෑනක් සහ කොලයක් සපය ගන්න මා විසින් මෙම පොත් පිළිබඳව විස්තර කරන්නේ grade 1 to 13 දක්වා මගේ ඉගැන්වුම් ක්‍රමවේදයට අනුකූලව මේ නරඹන විට ඔබ ඔබගේ අදාළ group එකේ name එක පිළිබඳව දැනුවත් එකින් එක levels වලට අදාළ පොත් වෙන වෙනම හඳුන්වා දෙන අතර එහි අන්තර්ගතය පොතේ මිල පිටු ගණන කෝඩ් අංකිකුත් ඒත් එක්කම අපි ඔබට ලබලා දෙනවා. ඉතින් ඒ ඔබ විසින් මේ සෑම පොතකටම අදාළ ඒ කේත අංකය සටහන් කරගන්න ඕනේ අර සපයගත්තු පෑන කොලය භාවිතා කරලා. තෝරාගත් පොත් ඇනුම් කරන්නේ කොහොමද කියලා මෙතනදි මම කියලා දෙන්නම්. තාමත් වැදගත් ඒක තමයි හොඳටම අහගෙන ඉන්න ඕනේ. ඔයා මේ එකතු කරගත්ත කෝඩ්ස් වලින් එකතු කරගත්ත පොත් ටික කොහොමද රියල් ස්ටෙප් වලින් ඕඩර් කරලා ලබා ගන්නේ? මේ වීඩියෝ එක නරඹන අතරතුරේදීම ඔබට අවශ්‍ය පොත්වල කේත අංකයන් සහ එක පොතකින් අවශ්‍ය පොත් ගණන වරහන් තුල පහත පරිදි ලියා ගන්න ඕනේ. ඒ මෙහෙමයි. ඉතින් ග්‍රේඩ් 9 වලින් ඔයාට එනවා පොත් දෙකක් විතර අවශ්‍යයි. එක කේත අංකයකින්. එහෙමනම් ඔයා වරහන් ඇතුලේ සඳහන් කරන්න ඕනේ නම්බර් 2. මේ විදියට එක පොතක් විතර ඇනුම් කරන්න නම් ඒකත් සඳහන් කරන්න ඕනේ මෙන්න මේ විදියට වරහන් ඇතුලේ එක ලෙස සඳහන් කරන්න ඕනේ. එක කෝඩ් අංකයක් යටතේ තියෙන පොත් එකකට වඩා ඇනුම් කරනවා නම් ඒ ගණනත් එකක් ඇනුම් කරනවා නම් එකයි ලෙසත් සඳහන් කරන්න ඕනේ. මේ විදිහේ ක්‍රමවේදයක් ඇත්තටම හදලා තියෙන්නේ එක පොතකින් පොත් එකකට වඩා ඇනුම් කරන්න සිද්ධ වෙන අවස්ථාවලදී ඇනුම් කරන අයගේ පහසු පිණිස. මේක තමයි වැදගත්ම කොටස. මේ වීඩියෝ එක නරඹල අවසානයේ ඔබ විසින් මෙන්න මේ තොරතුරු ටික බාරකරුගේ නම, නිවැරදි ලිපිණය, දුරකථන අංකය, දිස්ත්‍රික්කය ඊට පස්සේ තෝරාගත්තු පොත්වල කේත අංක පිළිවෙලට පහලින් පහලට අර උඩ අපි කියලා දුන්න විදිහට සඳහන් කරලා මෙන්න මේ නම්බර එකට 0.71 59 66 392 අංකයට WhatsApp මාර්ගයෙන් කෙටි පණිවිඩයක් එවන්න ඕනේ. ඉතින් මේක ගොඩක් වැදගත් කියන්නේ මොකද මේක තෝරගෙන මැසේජ් එකේ වන්නේ මේ නම්බරේකට මේ මට එවන්න. මගේ නම්බර එක වෙනස් මේ එවලා තියෙන නම්බර එක වෙනස්. ඉතින් හොඳට බලා ගන්න 0.71 59 66 392 කියන නම්බරයකට තමයි ඔයාලා මේ පිළිවෙලකට සකස් කරගත්තු පොත් ටික ලියාගත්තු පොත් ලිස්ට් එක මේ විදියට බාරකරුගේ නම, නිවැරදි ලිපිණය, දුරකථන අංකය, දිස්ත්‍රික්කය සඳහන් කරලා පොත් ටිකක් සඳහන් කරලා ලිස්ට් එකක් විදියට අපිට එවන්න ඕනේ. එහෙනම් දැන් අපි බලමු මේ ග්‍රේඩ් 9 වලට අදාළ බුක් පැක් එක. මේ සඳහන් කරලා තියෙන්නේ කේත අංකයන් GO9A GO9 කියන්නේ ග්‍රේඩ් 9 කියන අදහසින් තමයි මේ කේත අංක හැදිලා තියෙන්නේ. මෙතන A ඉඳලා F වලට වෙනකන් අනුක්‍රමික අංක තියෙනවා GO9A GO9B CD EF විදිහට. දැන් අපි බලමු GO9A book එක. ඇත්තටම මේ book එක text book එක ග්‍රේඩ් 9 වලට හඳුන්වලා දීලා තියෙන text book එක. මේක හදලා තියෙන්නේ school text book එකේ තියෙන ලෙසන්ස් අරගෙන ඒවා අඩුපාඩු පුරවලා සහ අනුමශ්‍ය දේවල් ඉවත් කරලා රියල් ස්ටෙප් විසින් ග්‍රේඩ් 9 වලට හදමු ටෙක්ස්ට් බුක් එක. මේ කන්ටෙන්ට් එක තියෙනවා කලෙක්ටිව් නවුන්ස්, ප්‍රිපොසිෂන්ස්, පික්චර් ඩිස්ක්‍රිප්ෂන්ස්, ඇඩ්වර්බ්ස්, ක්වෙස්චන් වර්ඩ්ස්, ලෙටර් රයිටින්, රිලේටිව් කන්ජන්ක්ෂන්ස්, නවුන්ස්. මේ විදිහට තවත් ගොඩාක් ලෙසන්ස් එකතු කරලා මේ කෙටියෙන් දක්වලා තියෙනවා. टेक्स्ट बुक के कहा दलती ना मेके कोड देख संधान कर गाने GO9A मेके मिला गाने विन्ने रुपया लहत सिया के ना 700 rupees there are 139 pages एक ऐसी तीस नामे आप पीटू दिए ना next GO9B की ना बुक के कर दिया बालों मेरे बुक के का grade 9 world recommended essays एक यार ने past papers बाला ये वाकिंग आप essays अलग ना आप practice करना एक तरह के मवेदी के डानू මේකෙදි වෙන්නේ අපි essay එකක් දෙනවා ඉංග්‍රීසි වලින් මේක සිංහලට හරවලා ලියන්න වෙනවා ඒ වගේම මෙතනදී තමන්ගේ essay එකකුත් ඉංග්‍රීසි වලින් ලියන්න වෙනවා මේ විදිහට අපි essays කිහිපයක්ම grade 9 වලට හඳුන්වලා දීලා තියෙනවා my favorite sport
සිංහල තමිල් නිවිය the person I admire most like this ඒ විදිහට තවත් SS බොහොමයක් ඒ book එකේ අන්තර්ගත වෙනවා සඳහන් කරගන්න කෝඩ් එක GO9B කියන කෝඩ් එක GO9B මේක වෙන්නේ 300 rupees රුපියල් 300ක් වෙන්නේ there are 19 pages පිටු 19ක් තියෙනවා Next GO9C කියන බුක් එක බලමු. මේක බුක් එකක් නෙමෙයි ඇත්තටම paper cuttle එකක් විදිහට දෙන්නේ. papers file එකක් විදිහට මේ තියෙන්නේ recommended papers grade 9 වලට අදාළව ඒ සමානුකාලයේ නිර්මාණය වුණු papers අපි හොයාගෙන ඉදිරිපත් කරලා තියෙනවා. papers 10ක ප්‍රමාණයක් තියෙනවා. grade 9 වලට recommended papers අපි මේවා class එකේදී කරනවා. file එකක් විදිහට තමයි හම්බෙන්නේ. කෝඩ් එක සඳහන් කරගන්න GO9C කියන කෝඩ් එක GO9C 350 rupees 350ක් වෙන්නේ there are 45 pages මෙතන තියෙනවා පිටු 45ක් next GO9D කියන මේ බුක් එක ඇත්තටම මේ බුක් එක අපි difficult words අපි එදිනදා ලෙසන්ස් කරගෙන යනකොට හැමෙල අමාරු වචන එකතු කරගන්න තීරු තුනක් සඳහන් කරලා හදලා තියෙන අපි බුක් එකක් මේක මේ විදිහට අපි මේක ලබලා දෙන්නේ real step වලින් free ලබලා දෙන්නේ ඔයාලට සිද්දෙනවා අපි එදිනදා කරන ලෙසන්ස් වල අමාරු වචන මේකට එකතු කරගන්න. They are 20 pages. පිටු 20ක් තියෙනවා. කෝඩ් එක සඳහන් කරන්න GO9D. ඒක සඳහන් නොකරත් අපි ඔයාලට book pack එක order කරපුවාම මේ පොත අපි නොමිලේ ලබලා දෙනවා. GO9E කියන book එක. grade 9 වලට අපි grammar ව්‍යාකරණ පොත් දෙකක් ආශ්‍රයෙන් උගන්වනවා. ඒකේ පළවෙනි පොත grammar book 1 කියන book එක තමයි මේ GO9E කියලා සඳහන් වෙන්නේ. මේක කන්ටෙන්ට් එක තියෙන වාක්‍ය නිර්මාණය වෙන හැටි ඊසම් අවර්ස් will be has have had කියන ලෙසන්ස් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම be verbs ලාගේ නිර්මාණය වෙන වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද? exam සමගි දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. grammar part 1 can should ඒ වගේ ලෙසන්ස් ඇඩ් කරලා කෝඩ් එක සඳහන් කරන්න GO9E මේකේ ප්‍රයිස් එක වෙන්නේ 300 rupees රුපියල් 300ක් වෙනවා. there are 53 pages පිටු 53ක් තියෙනවා next last one grammar books දෙකක් තියෙනවා කියලා කිව්වා මේක grade 9 වලට recommended grammar book 2 එක grade 11 කියලා සඳහන් කරන්නේ මේක 9 10 11 මේ තුනටම යන්නේ එකම grammar ව්‍යාකරණ වෙනස් වෙන්නේ නැහැ ඒ නිසා තමයි grade 11 කියලා සඳහන් කරලා තියෙන්නේ මේක grade 9 වලටත් recommend කරලා තියෙන්නේ grammar book 2 කියන book එක මේකෙදි වාක්‍ය ක ආකාර හඳුනගන්න දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය කරන දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය කාල ભેදයන්ට අනුව වාක්‍ය ගොඩනගන්න exam questions වලට හුරු වෙන්න වගේ මේ book එක අපි හදලා තිනවා articles එහෙම නැත්නම් මේ verbs වර්ග මොනවද tenses ටික මොනවද අපි active voice passive voice දෙකම practice කරනවා මේ book එකේදී grammar book 2 එකේදී ලියා ගන්න code එක GO9F මේක price එක වෙන්නේ 300 rupees only 300 rupees රුපියල් 300ක් වෙන්නේ there are 45 pages ඉතින් දැන් මේ වෙනකොට සඳහන් කරගෙන ඇති එකතු කරගෙන ඇති books වල code numbers ටික code අංකයන් ටික කේත අංක ටික ඒ සඳහන් කරගත්තු පොත් ටික ඔයාලට ඇනුම් කරන්න පුළුවන් අර අපි මුලින් සඳහන් කරපු විදිහට බාරකරුගේ නම ලිපිණය දුරකථන අංකය සහ පදිංචි දිස්ත්‍රික්කය සඳහන් කරලා මේ ඔයා තෝරගත්තු books code ටිකයි ඒ පොතකින් පොත් කීයක් ඕනද කියන බව වරහන් ඇතුලේ සඳහන් කරලා 0.71 number එකට කෙටි පණිවිඩයක් යොමු කරන්න ඕනේ WhatsApp මාර්ගයෙන් මේ පිළිබඳව තවදුරටත් ගැටලු තියෙනවා නම් කොමන හෝ ගැටලුවක් තියෙනවා නම් මම ඉසුරු මුදලිගේ සර් මගේ නම්බර් එක තමයි මේ තියෙන්නේ note 77045 1272 077 045 1272 කියන නම්බර් එකට ඔයාලට ඕනම වෙලාවක දුරකථන නැමතුමක් අරගෙන මේ සම්බන්ධ ගැටලු තියෙනවා විමසා සිටින්න පුළුවන් එතකම මෙතනදී කියන්නම් books order කරලා දින දෙකක් ඇතුළත අපේ institute එකෙන් මේ books ටික පිට වෙනවා පිට වෙලත් දවස් 4ක් විතර ඇතුළත අනිවාර්යයෙන්ම ඔබට books ටික ලැබෙනවා. ඔබ order කරලා දවස් 4ක් ඇතුළත ඊටත් ප්‍රමාද වෙනවා නම් ඒක ඔබගේ දුන්න තොරතුරු වල දෝෂයක්. එහෙම නැත්නම් දුරකථන ඇමතුම දුරකථන අංකයේ වැරදීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් අපගේ දෝෂයක් අපි වැරදිලා සටහන් කරලා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් courier service එකේ ප්‍රමාද දෝෂයක් වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔයාලට books order කරලා දවස් 8කට පස්සේ complaint message එකක් දාන්න පුළුවන්. complaint message එකක් කියන්නේ බාරකරුගේ නම සහ ඒ අර කලින් දීපු විස්තර ටික දාලා අපිට තවමත් බුක් ලැබුයි නැත කියලා 0.71 නම්බර එකටම දවස් 8කට පස්සේ කම්ප්ලේන් එකක් එවන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් දුරකථන ඇමතුමක් ලබා දීලා මට මාව ඩිරෙක්ට් සම්බන්ධ කරවන්නත් පුළුවන්. එහෙනම් පැහැදිලි ඇති කියලා හිතනවා. goodbye all of you. thank you.